අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ NE550 පෑන් හදන්න පුළුවන් මොනෝ ස්ටේබල් මල්ටි වයිබ්‍රේට් එකක් වැඩ කරන හැටි සරල විදියට කියලා දෙන්න හදන්නේ ගැඹුරින් නෙමෙයි. අපි බලමු මේ විදියට ඇස මේ මම ඇඳගනිපු NE555 මොනෝ ස්ටේබල් මල්ටි වයිබ්‍රේට් එක. ඒකට අපිට ප්‍රතිරෝධක තුනකුයි ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකකුයි 0.01 කැපැසිටර් එකකුයි ඕන වෙනවා. මේ විදිහට සර්කිට් එක හදාගෙන අපි මේ බටන් එක එකපාරක් ප්‍රෙස් කරාට පස්සේ අපි සර්කිට් එක රන් කරන්න ඉමු. පුෂ් බටන් එක පාරක් ප්‍රෙස් කරාට පස්සේ LED ලයිට් එක යම්කිසි ප්‍රමාණයක් يعني යම්කිසි කාල ප්‍රාන්තයක් පත්තු වෙලා තිබිලා ඔෆ් වෙලා යනවා. ඒක පත්තු වෙලා තියෙන වෙලාව තීරණය කරන මේ R1 ප්‍රතිරෝධකයයි මෙන්න මෙතන තියෙන කැපැසිටර් එකයි. ඒ දෙක කොහොමද කියලා වැඩ කරන්නේ ඒ දෙකේ ටයිම් එක හදාන LED බල්බ් එක පවත්තු වෙලා තියෙන ඒ කියන්නේ අවුට්පුට් එක හයි වෙන NE555 අවුට්පුට් එක හයි වෙන අවස්ථාව කාලය කොච්චරද කියලා ගන්න මෙන්න මේ සමීකරණයෙන් පුළුවන් T කියන්නේ කාලය 1.1 වැඩි කිරීම ප්‍රතිරෝධය ඕම්ස් වලින් ආදේශ කරන්න ඕන මේක ෆැරඩ් වලින් ආදේශ කරන්න ඕන ඊට පස්සේ වෙලාව තප්පර වලින් අපට හම්බ වෙනවා. මේ තියෙන්නේ අර අපි බටන් එක ප්‍රෙස් කරනකොට වෙන්නේ මුලින්ම අර ප්‍රතිරෝධ මේ 10 ohms ප්‍රතිරෝධය දාපු හින්ද 10 kilo ohms ප්‍රතිරෝධය දාපු හින්ද මෙතන දෙකට ධන සප්ලයි එකක් තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට තියෙනවා. ඊට පස්සේ බටන් එක ප්‍රෙස් කරනවා කියන්නේ මේක කෙලින්ම බිමට සම්බන්ධ වෙයි. ග්‍රවුන්ඩ් එකට සම්බන්ධයි. එතකොට මෙතන ස්විච් එක කරාම මෙතන වෝල්ට් එක බින්දුවක් වෙනවා. බින්දුවක් වෙනවයි කියන්නේ මෙන්න මේක මෙතනින් පල්ලෙහාට යනවා බිංදුව මට්ටම යනවා මේ මේ ෆෝලින් එජ් එකේදී තමයි අවුට්පුට් එක හයි වෙන්නේ. ඒ මෙන්න මේ කාලය තමයි මෙතන T වලින් අපි ගන්නේ කරන්නේ. අපි බලමු දැන් දැන් මේක යම්කිසි වෙලාවක් පත් වෙනවා. මම මේක බලමු මේක මම බලමු වැඩි කරනවා මේක 300ක් කරනවා. සීයක් කරලා බලමු යන කාලේ කොච්චරද කියලා. දැන් බහන් ගොඩක් අට වඩා ගොඩක් කියලා පත් වුණා. දැන් ආපහු මම මේක 100 කරනවා තිබුණ වගේටම දාලා වෙනස් කරනවා මේ 10යි කේ කියන ප්‍රතිරෝධය මම 22යි කේ වලට දැන් රන් කරලා බලන්න. දැන් බලන්න ඒත් වැඩිපුර වෙලාවක් LED එක පත් වෙලා තියෙනවා. මේ දෙක වෙනස් කරලා අපිට මෙතන විචල ප්‍රතිරෝධකයක් හරි දාලා අපිට මේ දෙකේ අවුට්පුට් එකේ වෙලාව වෙනස් කරන්න පුළුවන්. තව මේක අපිට pulse width modulation ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මොකක්ද කියලා මේකට pulse එකක් දුන්නොත් වෙන්නේ. මම voltage එක පහ කරලා frequency එකත් එක්ක කරලා run කරනවා. දැන් බලන්න මේකට අනුරූපව මේක නිවෙනවපත් වෙනවා. මෙතන ෆ්‍රීකවෙන්සි එක වෙනස් කරලා තව ෆ්‍රීකවෙන්සි එක 3 විතර කරොත් මම පත් වෙලා තියෙන ටයිම් එක වැඩි නිවිලා තියෙන ටයිම් එක අඩුයි. ඉතින් මේක ෆ්‍රීකවෙන්සි එක 0.2 කරොත් බොහොම අඩු වෙලාවක් පත් වෙලා තියෙනවා. ඒ වගේම විශාල ටයිම් එකක් නිවිලා තියෙනවා. ඒ වගේ අපිට මේක අපිට කැමති විදිහකට අවුට්පුට් එක අපිට ගන්න පුළුවන්.